Mama Lalit Dharmasekara Sabhapati Samasta Lanka Thirodari Dulange Vurtiya Samitiya. Onna aimat petrol diesel adu wedi wim vela. Palaweni watawata ekak wedi wenawa ekak adu wenawa. Etenin 3 wheel walata wasiyak kayila tinawa petrol rupiyal 15kin adu vela. Bohoma santosai taman pawichchi karana wahan deka mila adu wenawa odanama kenek hari satutui. Apitath ehema satutak dayenawa. Habai me sati deken dekata Petrol වලට පෙට්‍රල් රුපියල් 7ක් අඩු වෙනවා 15ක් අඩු වෙනවා මේ ආකාර සොච්චා මුදල් වලින් සති දෙකෙන් තුනෙන් මේ ගාස්තු පෙට්‍රල් බිල අඩු වීමෙන් සමේ ත්‍රිරෝධ රත රස්සාව කරන අයට නම් විශේෂයෙන් බරපතල අර්බුදයක් ඇති වෙනවා දැන් රුපියල් 7ක 15ක වාසිය එද්දී මිල කරන්න බැරි අවාසි වෙනවා ඒ මොකද මගියා බලාපොරොත්තු වෙනවා මේ වාසිය අපිටත් ලැබෙයි කියලා ඒ මදුර ආණ්ඩුවත් ලැජ්ජ නැතුව කියනවා මේ අපි ඔන්න පෙට්‍රල් මිල අඩු කළා ඒකේ වාසිය ජනතාවට දෙන්න කියලා කොහොමද මේ වැඩේ කරන්නේ අපි පසුගිය අවස්ථාවේදී අර රුපියල් 60ක් අඩු කරපු වෙලාවෙහි ප්‍රතිශත ගැන බලන්නේ නැතුව රුපියල් 10කින් ගාස්තු අඩු කළා. ඒ කියන්නේ රුපියල් 100යි පළවෙනි කිලෝමීටරය දෙවෙනි කිලෝමීටර රුපියල් 80යි කියන සම්මතයකට සියලු සංගම් ඒකමතිකව ප්‍රකාශ කළා කිව්වා. තවදුරටත් අසාධාරණ ගණන් අය කරන්න එපා. පළවෙනි කිලෝමීටර රුපියල් 100යි දෙවෙනි එක 80ක් හැටියට දහවණේ කරන්න කියලා. හැබැයි ඒක මහ පොළොවේ ක්‍රියාත්මක වුණ නැති බව ඊටාම සුළු දෙන කීප දෙනෙක් විතරයි ඒක කළේ. මගියා දන්නවා ඒක හිමුනේ නැහැ. යන්තම් ටික දිනක අර 120 දුවන එක ටිකක් අඩු වුණා. හැබැයි රුපියල් 100යි 100යි කියලා වගේ තමයි වැඩි දිනෙත් දුවන්නේ. එහෙනම් මේ අපි උත්සාහ කළාට මේ ත්‍රිරෝධ කර්මාන්තේ විධිමත් නියාමනයට ගෙනල්ලා සාධාරණ ගාස්තුවක් පවත්වගෙන යනකොට ආණ්ඩුවට බලධාරීන්ට ඕනේ නැහැ. ආණ්ඩුවට ඕනේ නැහැ කියන එක නම් ඉතාම හොඳින් අමාත්‍යවරයා ගැසට් එකේම තීච්ච ගාස්තු සමාලෝචන කමිටුව ඉවත් කරලා ඒ වගකින් මෙවතුළු 2017 දී. එතකොට කිසිම නියාමනයක් නැතුව තියෙන තැනක් තුල දැන් රුපියල් 15ක් අඩු වෙලා. අපි ගමු පහුගිය දවස්වල 7ත් එක්ක රුපියල් 22ක් කියලා. මේ රුපියල් 22ක් අඩු වෙනකොට කවුරුත් දන්නවා සාමාන්‍ය පොදු සම්මතය මේ පෙට්‍රල් බාලවීමත් එක්කත් සංසන්දනය කළාම කිලෝමීටරයකට පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 22ක් කියන සම්මතය තමයි හැමෝම දන්නවා ඒක. පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 22ක් විතර තමයි. එතකොට අර රුපියල් 7ත් එක්ක මේ 15 ගත්තා රුපියල් 21ක අඩුවක් අපිට දැන් වාසියක් ලැබිලා තියෙනවා. එතකොට දැන් මේක මහ ජනතාවට එහෙම් පිටිම දෙනවා නම් අපි 7-5ක්වත් තියාගන්න නැතුව ඒක අපි ජනතාවට කෙලින්ම දෙනවා නම් කිලෝමීටර එකකට රුපියලක් අඩු කරත හැකි. ඊට අඩු කරන්න බෑනේ. මේ ත්‍රිරෝධ රත වල පෙට්‍රල් වල මේ ගාන ස්ථාවර වේදම් නඩත්තු වේදම් ඔය ටයර් ටියුබ් ඒ පෙට්‍රල් ඒ ඔක්කොම ටිකත් එක්ක ගත්තාම පෙට්‍රල් වල කොටස වෙන්නේ රුපියල් 15ක් විතර. සාමාන්‍ය පිරිවැය ත්‍රිරෝධ රතයක අපේ සහෝදරු සැහැයෙන දොස් කියන මේ නඩත්තු කරන තියෙන බඩු මුට්ටු වල කොහොම ගණන් බැලුවාම සාමාන්‍යයෙන් කිලෝමීටරයක් ධාවනය කරන්න රුපියල් 55කට වැඩි මුදලක් යනවා. දැන් මේ අලුත් ගණන් වල වෙලවම කිලෝමීටර් 100ක් දුවනවා කියන අදහසින් ගත්තත් රුපියල් 60කට කිට්ටු වෙනවා සාමාන්‍යයෙන් කිලෝමීටරයකට ධාවන වියදම. මේන් පෙට්‍රල් වල තියෙන්නේ රුපියල් 15කට ආසන්න මුදලක්. දැන් ඒන් රුපියලක් අඩු කරන්න අපිට පුළුවන්. රුපියලක් තමයි අඩු කරන්න පුළුවන්. මේ අඩු කරන්න යාන්ත්‍රණයක් නැහැ, ක්‍රමයක් නැහැ. අපි ආණ්ඩුවට කියනවා දවසෙන් දවස අර මේ පෙට්‍රල් මිල අඩු වැඩි කරලා ජනතාවට දෙන්න පුළුවන් සහනයක් ලබා දෙන්න. හැබැයි ත්‍රිරෝධ රත රියදුරාට මේක විධිමත් ක්‍රමවත්ව මේ කරගෙන යෑමට නම් වහාම අපි හැමදාම කියනවා ආණ්ඩුව අර වගකීමෙන් නිදහස් වුණා ගාස්තු සමාලෝචන කමිටුව වගේ දේවල් ඉවත් කළා. එහෙත් ජාතික ප්‍රවාහන කොමිසම වගේ ආයතන වලට මේ සඳහා මැදිහත් වීමට අවශ්‍ය නීති සම්මත කරලා අනපනක් දීලාට බලය ලබා දෙන්නේ නැහැ. ඒක වහාම ඉක්මනට කරන්න. මොකටද මේ ජනතාවට සහනය දීලා නම්බුකාර ගෞරවයෙන් මේ රස්සාව කරන අපිටත් ඕනි. ඊළඟට බස්නාහිර පළාසාවේ සාධනීය වැඩපිළිවෙලක් කරනවා. දැන් වසර 23ක 20කට වැඩිය ප්‍රමාදයි. අන්න පසුගිය දැන් මේ දවස්වල ත්‍රිරෝධ රත පළාත තුල ත්‍රිරෝධ රත ලියාපදිංචියේ ක්‍රියාත්මකයි. මේ පසුගිය 24 වෙනිදා රැස්වීමේදී බස්නාහිර පළාත තුල ගාස්තු සමාලෝචන සඳහා කමිටුවකට ත්‍රිරෝධ රත රියදුරන් තුන්දෙනෙක්ගේ නියෝජිතත්වයත් ඒකට එකතු කරගෙන දැන් පසුගිය සති කළා. ඒක අපි ඉක්මනටම ගිනා පළාත් සභාවට විශේෂයෙන් ඒ කමිටුව ඉක්මනටම ක්‍රියාත්මක කරලා මේ බලගන්නලා ඊළඟට තව දවස් 15 කින්තර පෙට්‍රල් ගාස්තුව එහා මෙහා වුණාන් පස්සේ ආයි මේ අලකලන්ච හැමදාමත් මේ කියනවා මේ අපිට ඇවිල්ලා ගාස්තුව කියන්න තියන්න එපා. එක එක සංගම් වලට ඇවිල්ලා කියන්න තියන්න. මොකද අපිත් සවුත් වෙනවා. වහාම විශේෂයෙන් බස්නාහිර පළාත් සභාවේ මේ ගාස්තු සමාලෝචන කමිටුවකට අදාළ කටයුතු කරනවා. ඒක කරලා ගාස්තුව පිළිබඳව විධිමත් නියාමනයෙන් මේ අවස්ථාවේදී අපි කියනවා බුද්ධිය තියෙන ජනතාවට මගියට කියනවා මේ ඉන්ධන අඩුවීම හමුවේ ඔබට ලබා දිය හැක්කේ උපරිමයේ අපි සම්පූර්ණව දුන්නත් රුපියලක අගේ මේ වටිනාකමක් තමයි 6 අඩු කරන්න තියෙන්නේ. එවැනි අඩු කිරීමක් කරන්න යාන්ත්‍රණයක් ක්‍රමයක් නැහැ. හැබැයි අපි දන්නවා ත්‍රිරෝධ රත මගියා මේ රුපියලේ සාධාරණ නෙවෙයි. හැබැයි තාමත් අපි ප්‍රකාශ කරපු 180වත් ගන්න තරමට භුක්ති විඳින්නේ යට ඉඩ දීලා නැහැ. ඒ අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන පාලකයා නිදි වදින හින්දා. ඒ කියන්නේ දැන් ඒ රුපියලත් අඩු කරන්න බැහැ කියන කාරණේද ඔක්කොම කියන්නේ. එන අඩු කරන්න පුළුවන් වුණාට දැන් ඒක කොහොමද මහජනතාවට දෙන්නේ? අපි කියනවා දැන් රුපියල් 100ක් යන හැරෙක 99ක් දෙන්න කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි දන්නවා පෞද්ගලික බස් රථවල හරියටම ගාන දාලා තිබුණා. මොකද වෙන්නේ? එක වෙලාවකට කොන්දොස්තර මහත්තයාට ඒ නියම ගාන ගන්න බැරුව එයා පාඩු විඳිනවා. තව තැනකදී දැන් මේ ඊයේ මම ආවා පොඩි දුරක් රුපියල් 6ක් අඩුයි. ඉතින් මොන බල නිකන් හිටියා. ඉතින් නෑනේ මාරු සල්ලි. ඒ වගේම තමයි 32 කෝ 30ක් දෙන්න කියලා නිකන් ඉන්නවා. ඔය දෙක තමයි දැන් යන්නේ. මාරු සල්ලි ටික එහෙට මෙහෙට පිසි වෙනවා. දැන් රුපියලකට මගියාට රුපියල් 100ක හැරෙකට ආමාත්‍ය අපිට 99ක් දෙන්න කිව්වහම හරි ෂෝක්. ඇත්ත වශයෙන්ම මේක ලැබෙන්නේ නෑනේ. දෙපැත්තම නෑ hinaවල යන්න තියෙන්නේ. ඒ හින්දා ඒ වගේ බොරු කතා නෙමෙයි. අද වෙලා තියෙන්නේ අපි කියලා තියෙන 180වත් ලැබෙන්නේ නැහැ කියන තමයි මගියාගේ මැසිවිල්ල. එක එක ගණන් මීටර දාලා තියෙන අඩුම රුපියල් 100යි වත් තියෙනවා. අර ඇබ් දාගෙන දුවනවා මිනි කනවා. ඒ මිනිස්සුන්ගේ පුදුම අසාධාරණ ලක් කරනවා. මේ හිතා ගන්න බැරි තරම් අසාධාරණ ලක් කරනවා. ඇබ් දාගෙන මිනිස්සුන්ගේ හයර දුවනවා. 120යි දෙවෙනි එක වංචා සහගතයි. මේක වහම පද නියාමනයක් කරන්න. මොකද මේක පොදු මගී ප්‍රවාහණය. අපි දැක්ක උද්දමනය පිළිබඳව සංඛ්‍යාලේඛනවල ප්‍රවාහන වියදම් අඩු වෙලා කියලා. තව අඩු වෙනවා ගසා කැම් නැවැත්තුවොත්. දැන් ඔබතුමානේ ට්‍රේන් වලද උත්සව සමිතිය එතකොට මිල වැඩි කරන ඉරත් ඔබතුමානම මෙදියත් වෙනවා. හැබැයි පෙට්‍රල් වැඩි කරාට අඩු කරන්නේ මේ කට්ටිය අයින් කරන්නේ කියනවා. එතකොට ත්‍රිරෝධගත උත්සව සමිතිය වලට බරපතල වක්කීමක් තියෙනව නේද? තමන්ගේ මේ ශ්‍රේෂ්ඨය ඒක විධිමත් කරන්න සහ ඒ වෙන මොන හරි ගැටලු වෙනවා නම් ඒවට මැදිහත් වීමේ පූර්ණ වක්කීම තියෙන උත්සව සමිතිය වලට නේද? පැහැදිලිම ඔය වක්කීම කවුරුත් නැතුව හිතන වඩා වැඩිපුර ගන්න සංගමයක් සහ එයි ප්‍රධානියෙක් හැටියට සභාපතිවරු හැටියට මම වසර ගණනාවක් තිස්සේ මේ කතා කරන කෙනෙක් හැටියට අපිට අවශ්‍යයි මේ රටේ ගෞරවනීය වෘත්තීය ගරුත්වය තියාගෙන රස්සාව කරන්න. ඒ නිසා මෙච්චර කැපකිරීම කරන්නේ. ඒ නිසා මේ වගකීම අපි උනතට බාර අරගෙන තියෙන්නේ. අපි රට දැන් ආණ්ඩුව දැනග රටේ මිනිස්සු දැනගන්න ඕනේ මේ ස්වේච්ඡාවෙන් මේ රටවල් වල එහෙම යම් ශේත්‍රයක් යම් කර්මාන්ත රටක් විහිදලා තියෙන එක ස්වේච්ඡාවෙන් මේ කිසියම් නීතියක් අනපනතක් නැතුව අර අවුරුද්දට කිරිබත්තු වෙනවා වගේ නැකත දැම්මයන් පස්සේ මේ නැකතට කිරිබත්තු වෙනවා මේ නැකතට මේ එක එක චාරිත්‍ර කරනවා වගේ සමාජයක් ගොඩ නැගින්නේ නැහෙනි. අපිට කරන්න පුළුවන් උපරිම කරලා සාධාරණ ඉෂ්ට කළා නියාමන විනින් වසර 20-21 මේ අපි කටයුතු කරනවා. ගාස්තු අපි තමයි ගාස්තු මීටර හඳුනලා දුන්නේ. අපි තමයි මේ කම්පැනි ගේන්න කලින් මේ රටේ ත්‍රිරෝධ රථයක් කෝල් එකක් දීලා ගේන තත්ත්වර ගෙනාවේ. විනයගරුක විධිමත් ත්‍රිරෝධ සේවාවක් ස්ථාපිත කිරීම සඳහා සංගම්හෙට අපි කළ යුතු සියල්ලම කරලා මේ වෙනකොට විදුලි ත්‍රිරෝධ රථ ඊළඟ අනාගතයේ ඒකත් අපි පරීක්ෂා කරමින් අපි ඒවා පාඩු ඉඳගෙන ඒ දේවලුත් අපි කරනවා මේ දවස්වල ඒවට සම්බන්ධ වෙනවා. අපි මේ කර්මාන්තය වඩා ඵලදායි සියලුම පාර්ශ්වපුරින් ඵලදායි ආකෘති පාත්‍යයන් සදා කරන්නා වූ සියලුම දේවල් කරනවා. හැබැයි ආණ්ඩුපත් කරගෙන ආණ්ඩුකම ව්‍යවස්ථාවක් තියාගෙන ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් රජයට පැවරලා තියෙන විශේෂ බාර ඇමතිවරයාට පැවරලා තියෙන පළාත් සභාවට පැවරලා තියෙන වගකීම් ඉෂ්ට නොකරනකොට කොහොමද අපි වගේ සංවිධාන සෙච්ඡා සංවිධාන ඒ අනුව කටයුතු කරන්නේ? මොකද්ද තියෙන වැඩි කරන්න බලාගෙන ඉන්නේ? කිව්ව ගමන් වැඩි කරනවා. ඒකට සමාජික වෙන්න ඕනෙත් නැහැ. කවුරුත් ඕනේ නැහැ. වැඩි කළාම ඕනෑම ශේත්‍රයක ත්‍රිවිධ තරන් නෙමෙයි රටේ අපිට පේන හැම දෙයක්ම ටක් ගාලා වැඩි කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අඩු කරනකොට අහන දේවල් ත්‍රිරෝධර රිදුන හොයලා අහන්නේ මේ අපි මෙලෝඩියක් දන්නේ නැහැ වගේ තමයි කතාව. මේකේ දෛනික වියදම් ස්ථාවර වියදම් එතනින් ගියාම කණි මේ නඩත්තු පෙට්‍රල් ඇතුළු සියලුම දේ අපිට මේවා කියන්න පුළුවන්. මේ සියලුම දේ මේ අඩංගු කරපු සූත්‍රයක් තමයි අනුව තමයි අපි මේ ගණන් කියන්නේ. නිකන් නෙමෙයි අදියේ නෙමෙයි නිකන් හිතළු ගණන් කියනවා නෙමෙයි. මේ අනුව සියලුම ගණනය කරලා තමයි මේවා තියෙන්නේ. එතකොට අපි දන්නවා කොයිතරම් අමාරුද මිලක් සමය ඕගොල්ලෝ දන්න ඕනම කෙනෙක් දන්නවා මිලක් තීරණය කිරීම හරිම අමාරුයි. අපි නියම සූත්‍ර වලට අනුව හිතලු නෙමෙයි ගාස්තුව තීරණය කරන්නේ. හැබැයි ඒ කියන ගාස්තුව අපි දෙන පණිවිඩය එහෙම නැත්නම් අපි කරන යෝජනාව ක්‍රියාත්මක නොවුණා කියලා මේ රටේ මොකක්ද ප්‍රශ්නේ? අඩුම ගානේ ආණ්ඩුවට පුළුවන් වුණාද? ටැක්සි දුවනවා නම් බෝඩ් එකක් තියෙනවා ටැක්සි කියලා කියන්නේ. ගාස්තු ප්‍රදර්ශන කරන මේ ආප්පෙට ප්ලේන් ටිකට වඩේකට තෝසයකට හැම එකටම ගාස්තු ප්‍රදර්ශනය කරන්න පුළුවන්. කෝ ත්‍රිරෝධ රථයේ ගාස්තු ප්‍රදර්ශනය කරන්න ටැක්සියන් නම් බෝඩ් එක ගහන්න. කෝ මේ රටේ පාරිභෝගික අධිකාරියට අයිතිය නැහැ කියලා පණිවිඩ වෙනවා. හරි? අර එහෙන් ආණ්ඩුව මේ ගාස්තු හැමෝටම ඉවත් වෙනවා. මේ විදිහට කරන්නේ අපි කියන ආණ්ඩුවට කරුණාකරලා දැන්වත් වසර 40 තිස්සේ මේ අයාලේ ගියේ එක. මේ මෑතකදී අදාළ අමාත්‍ය අපි ගෝ සාගර රත්නායක අමාත්‍යරයා මේ අපි ජනාධිපති ජේෂ්ඨ උපදේශකයා හම්බුනහමත් කිව්වා ඉක්මනින් මේ තිරෝධ නියාමයට අදාළ කටයුතු කරනවා කියලා. කොයි කාලේ ඉඳන්ද? ඒ හින්දා අපි කියනවා මේ තමයි අපේ රටේ නැස්පැත්තිය. මේ නිසා තමයි නැගිටින්න බැරි. සිස්ටම් එක චේන්ජ් කරන්න නම් තියෙන විදිය මේ අයාලේ යන විදිහ කාලයක් තිස්සේ අපි කෑ ගහනවා. කරුණා කරලා මේ සතියෙන් සති දැන් සති දෙකෙන් දෙකට පෙට්‍රල් කෝටයක එහා මෙහා කරනවා. හොඳ වැඩක් නේ. ඉතින් ඒ වුණයි කියලා අපිත් මේ සති දෙකෙන් දෙකට මෙයා කරන්න ගියාම අමාරුද? ගාස්තුත මේ මීටරේ වෙනස් කරන්න ගියාම රුපියල් 150 200ක් යනවා. පෝලිං වලද ඒකමත් වෙනම ගාණක්. ඒ හින්දා මේ සියල්ලම එකතු කරලා තමයි අපි කියන්නේ මැසිවිල්ලක් නෙමෙයි සියලුම පාර්ශවයන්ට උපරිම ඵලදායකව මේ ත්‍රිදුක මගේ ප්‍රවාහන සේවාව ඉදිරිමත් කරන්න නම් ආණ්ඩුවෙන් වෙන්න ඕනද කියලා මේ නියාමනය කියලා තනි වචනයෙන් අපි කියන කාරණාව කරන්න මේ සියලු දෙපළන් අපිට ඒ වාගීම දිනසරම වාගීය සංගමයක් හැටියට මේ දේ කියන්නේ මේ මොහොතේ රුපියල් 7ක් මීට සති කිහිපයකට පෙර අඩු කළා. ඊයේ රුපියල් 15ක් අඩු කළා. දෙකම රුපියල් 22යි. ඒ රුපියල් 22 අනුව අඩු කළ හැක්කේ කිලෝමීටර රුපියලක් පමණයි. අපි ඒකේ ලාභයේ සතයක්වත් තියාගන්න නැතුව එවැනි රුපියලක් අඩු කරලා මගියාට සහන දෙන්න ක්‍රමවේදයක් නැහැ. ඊට වඩා සහනයි ත්‍රිරෝද රටවල ගාස්තු සමාලෝචනය ත්‍රිරෝද රටයක ගාස්තුව ප්‍රදර්ශනය කිරීම ටැක්සි බෝඩ් එක වැනි සරල වෙනස්කම් වලින් ජනතාවට සහනය සලසන්න පුළුවන්. දැන් රුපියල් 60කින් ගිය පාර අඩු කරපු වෙලාවේ බස් වලට ගාස්තු අඩු කළේ යම් ප්‍රතිශතයක් අනුව ගණන් හදලා. ඒ අනුව රුපියල් 60ක් අඩු කළාම මේ පෙට්‍රල් ලීටර එක රුපියල් 10ක් පළවෙනි අපි කිලෝමීටරෙන් අඩු කළේ අපිට ගණන් හදන්න දන්නේ නැතුවට නෙමෙයි. ප්‍රතිශතයක් හේට ගත්ත රුපියල් 60ක් ඩීසල් පෙට්‍රල් අඩු කරලා ඒක 3 wheel hire එකට ගත්තාම පස්සේ රුපියල් 10ක් අඩු වෙන්නේ නැහැ. හැබැයි අපි රුපියල් 10ක් අඩු කළේ වාකීම් සහගතව වෙළඳ පොලේ තියෙන තත්ත්වය ජනතපන් මගියාගේ අපහසුව අපේ අපහසුව දැනගෙන මේ කර්මාන්තයක් ගන්න යන්නේ. ඒ නිසා එවැනි අඩු කිරීමක් කළා නම් ඔව් අපි අඩු කරන්න තමයි සූදානම් හිටියේ. දැන් මේකේ කොහොමද අඩු කරලා නිකන් විහිළු කතාවක් නේ. රුපියලක් අඩු කරත හැකි. අපි කිව්වොත් එමෙ දැන් පෙට්‍රල් අඩුනේ රුපියල් 15යි, පසුගිය රුපියල් 722යි ඕන කෙනෙක් පිළිගන්නවා. ආර්ථික ඔස්තරලා පිළිගන්නවා. අපි රුපියල් 22ම අඩු කරනවා වෙස්තන්තරලා වගේ. ඒ අනුව රුපියලයි. දැන් මොකද කියන්නේ? වැඩක් ඇතිද? නෑනේ. මේවා විහිළු.